අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිද හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අහිතකර ශුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර නැව හරවා යවයි මෝල් හිමියන් මොනව කිව්වත් නාඩු 98ට දෙන්න මහින්දානන්ද සූදානම් කාල ගුණය අයහපත් දිස්ත්‍රික්ක පහකට නායාමයේ අනුතුරු ඇඟවීම් ෆයිසර් එන්නත්ෝගයක් දිවිනට එන්නත් කරණේදී ශ්‍රී ලංකාව ඉහළම තැනක සෞඛ්‍ය ඇමති කෙහෙලිය කියයි අදත් ආබාධිත දරුවන්ට එන්නත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් අඩු වෙයි දඹුල්ලේ ශීතාගාරයේ වැඩ ඇන සිටීම ගැන හර්ෂගෙන් රජයට චෝදනා කොවිඩ් රෝගීන්ට මුඛයෙන් ගත හැකි පෙත්තක් ප්‍රථම වරට මර්ගෙන් බිබිලේ අයිවැල ගොඩගමුව පාර මැද කෙසෙල් වගාවක් කොවිඩ් මැද ලෝකයේ ප්‍රථම දවැන්ත ප්‍රදර්ශනය එක්සත් අරාබියේ රාජ්‍යයේදී ආරම්භයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොවැක්ස් පහසුකම යටතේ ලැබුණු තවත් ෆයිසර් එන්නත් ලක්ෂ 4ක තොගයක් ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන වෙත් තිබෙනවා එන්නත් කරණ යතෙන් ශ්‍රී ලංකාව ලොව ඉහළම තැනක සිටින බවයි අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසන්නේ දැන් කොවිඩ් සවිස්තර වාර්තාව කොවැක්ස් පහසුකම හරහා තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන බිත් තිබෙනවා ඇමරිකානු රජයේ පරිත්‍යාගයක් ලෙස ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් මෙලෙස මෙරටට ලැබී තිබුණා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකැල්ල මහතා විසින් මෙම පරිත්‍යාගය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී බහර කනු ලැබුවා කොවැක්ස් පහසුකම යටතේ මේවන විට මෙරටට ඇමරිකන් රජය මගින් ෆයිසර් එන්නත් ලක්ෂ 9ක ප්‍රමාණයක් ලබා දී තිබෙනවා මෙවන විට එම පහසුකම් යටතේ ෆයිසර් මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනිකා යන එන්නත් ලක්ෂ 42ක ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වුණේ. ඊයේ රාත්‍රියේ ලැබුණු ෆයිසර් එන්නත් තොගය බහර ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුකැල්ල මහතා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයටත් ඒ වගේම අපේ ඇමරිකානු කනබස්තුම මේ අවස්ථාවේදී මෙතන සිටිනවා. ඒ සියලු දෙනාටම අපේ ජාත්‍යන්තරයේ අපිට මේ ලබා දෙන සහයෝගය සම්බන්ධව අපි උපරිම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒක සේවයට අපි මේ වෙනකොට ලංකාවේ එන්නත් සම්බන්ධව තාමත්ම ඉහළ මට්ටමක ඉන්නවා ඒ පළවෙනි රටවල් 10 අතරත් අපි අද අතුලත් වෙලා තියෙනවා ඒත් ඉහළින්ම ඉන්න රටක් හැටියට පත් වෙලා තියෙනවා මේ වෙනකොට 155කට එහා සමස්ත ජනතාවගෙන 130කට වැඩි ප්‍රමාණයෙන් 100%ක්ම මේ එන්නත් ලැබලා දීලා තියෙනවා 20යි 30යි අතර 148ක් 50කට කිට්ටු වෙන්න පළවෙනි එන්නත් ලැබලා දීලා තියෙනවා දෙවැනි එක 118ක් පමණ ලැබලා දීලා තියෙනවා අපි විශ්වාස කරනවා තාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් එන්නත් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එකට ලබා දීපු ලොකුම සහයෝගය කොවැක්ස් පහසුකම යටතේ අපිට ඉන්නතුරු මෙම එන්නත්ෝගය නරහින් පිට පිහිටි රුධිර පාර විලේන මධ්‍යස්ථානයේ පිහිටි විශේෂ එන්නත් ගබඩ සංකීර්ණයේ වෙත රැගෙන එනු ලැබුවා වයස වෘතු 12ට වැඩි විශේෂ අවශ්‍යතා සහ නිදන්ගත රෝග ඇති දරුවන් සඳහා කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ වැඩසටහන ඊයේ සිට දිවයින පුරා රෝහල්වලදී ආරම්භ වුණා. මේ වන විට එම එන්නත් කරන වැඩසටහන් ඉතා සාර්ථකව සිදුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. कोई कोई वयस मट्टम आयटद इसो मेक लबादेन पिलिबंधव अवसान तीर्ण लबादेन तेक् अभी मे रोगवलिं त्वर දරු වන්ට එහෙමත් නැත්නම් විශේෂ අවශ්‍යතා වලින් තොර දරුවන්ට මේ මොහොතේ එන්නත් ලබා දීම සිදුවන්නේ නැහැ. විද්‍යතුන් අතර වුණත් මේ බෙහෙත් දීම සම්බන්ධයෙන් කුඩා ළමුන්ට බෙහෙත් දීම සම්බන්ධයෙන් තාම හරියටම පැහැදිලි මතයක් ඉදිරිපත් කිරීමට දත්ත මදි කියන එක කියන්නේ විරුද්ධ වීමක් කියන එක නෙවෙයි. අවශ්‍ය කරන දත්ත එක්රැස් වෙලා ඒ පිළිබඳව හරියට තීරණයක් ගන්නාත් එක් අපිට මේක කල් දාන්නයි සිද්ධ වෙන්නේ. ඒනි කාලය තුල ඉවසීමෙන් කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මෙරටින් වර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. ඊයේ දහසකට අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ අතර ඊයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 893ක්. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 518,775ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත්කලින් 458,085 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් තවදුරටත් පුත්කලින් 40
සද්දාස් 726 දෙනෙකු ප්‍රතිකාර ලැබෙනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12964ක් දක්වා ඉහළ ගියා. कोविड वेलंदुन रोगींट मुल्लवस्तावेम मुकेन लबादी है कि औषधयाक सार्थक वाथदा वेलीमट अमेरिकानु समागमाक समत्वी तिबेनवा मुकेन मेम औषधे लबागत 150ක්ම සුව වූ බවයි එම සමාගම පවසන්නේ දැන් कोविड ලෝක තත්ත්වය कोविड वैरस गोदुरुआट रोहाल्यावीमट लवस वेडियातक नोवन बब क्यवयुत मे सतुटदायक पनीविडेसेने अमेरिकावे मनु अमेरिकावे प्रधान पेले औषध निष्पादन समागम मे समागम नव औषधया सार्थक अथदा बलातिबेनवा कोविड आसादित इंट रोग लक्षण बरपतल वीमट प्रथम निवसे दीम मेम औषधे मुखेन लबागत हकी पेत्ता निष्पादने करते मोलू पिवीर नम मेम औषधे लबागत සියයට 50ක්ම ඉතා ඉක්මනින් සුවය ලැබූ බවයි මර්ක් සමාගම පවසන්නේ මෙම ඖෂධය නිසා රෝහල් ගතවීම සේම මරණ අනුපාතයේද අවම වූ බවයි නිෂ්පාදකින් පවසා තිබෙන්නේ ඩෙල්ටා ඇතුළු සියලුම ප්‍රභේදයන්ට මෙම ඖෂධය සාර්ථකව ක්‍රියාත්මක බව නිෂ්පාදකින් පවසනවා හදිසි භාවිතය සඳහා කඩිනම් අනුමැතිය ඇමරිකානු ඖෂධ පාලන නියාමන අධිකාරියෙන් අපේක්ෂා කරන බවයි මර්ක් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා මාධ්‍යට පවසා ඇත්තේ मेत्र प्रतिवादी औषध निष्पादन समागम वन फाइसर सह रोचे होल्डिंग्स द मुख्योसे गतहकि औषध दिवनुकर मिन्सिटिनवा එන්නත් දෙකම ගත්තත් ඉන්දියාවට යන බ්‍රිතාන්‍ය ජාතිකයන්ට දින 10ක අනිවාර්ය නිරෝධායනයකට යටත් වීමට සිදුවන බව වාර්තා වනවා. මෙසේ නව කොවිඩ් නිරෝධායන නීතියක් පනවා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට පමණයි. ඒ අනුව එන්නත් දෙකම ගත්තත් දින 10ක් නිරෝධායනය විය යුතුයි. ඊට අමතරව පැමිණීමට පෑ 72කට පෙර කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි. පැමිණි පසුද නැවත පරීක්ෂණ දෙකක් නියම කර තිබෙනවා. මෙය බ්‍රිතාන්‍ය පසුගියදා ප්‍රකාශයට පත් කළ කොවිඩ් प्रतिपत्ट एकट क्रीमकलेसाई मध्य हे ब्रिता्य प्रकाशकले अमेरिकानु सह यूरोपीय वेडसटहटते अनुमतेट निरोधायने अवश्यवाने नतिपवाय कोविशील्ड एस्ट्रासोनिका एनत् अदाल यूरोपीय समागम वल अनुमति अतिव इंदियावेद निष्पादने केरनवा नमुत् मेम एनत् गत्तायट ब्रिता्यट अतुलवीमेदी दक्वन कुडम्मागे सलकिल्लट एकट क्रीमकलेसाई इंदियाव मेम तीरने मध्यट हदुन्वा कोविड व्याप्ति निसा वसादामा तिबु मॉरिशस दूपत नवत संचारकींट विवृत कर तिबेनवा पसुगे मासहायक पमन काल्याक्पुरा संचारक कर्मांते बिंद वटीव निसा पौल लक्षयकट वडियन विविध दुष्करतावयांट मुहुण दुन बवाई वार्ता वन्ने मॉरिशस दूपति मिलियन 1.3 जनगहनेन सियट 68කට पमन एन्नत देखम लबादी अवसान हाल मोल करेन मुनवाखिवत मुन सेल्लम देम्मात नाडु रुपयल अनु अटट देन बव अमात्ते महिंदानांद अलुत्कमके महता पवसनवा महकंडिय आरंप किरीमट प्रतम काबनिक पोहरद लबा देन बवाई अमात्ते वर्या पवसान्ने अहितकर शुद्र जेवी नडंगु काबनिक पोहरनेव चेनेटम हरवायव बव अमात्ते महिंदानांद अलुत्कमके महता प्रकाश कला कोविड वसंगत अतेक अपेराटे हाल मिल अहस उसट नैका मिल पालने करन रजय गैसट गेहुआ इट पासे राटे हाल हिंगिया कैथिना संगवला तीन वी हाल हो अन्न रजय वेटलीम कला ऐसे वी गोवीन वी वलट निसी मिला किलला उद्घोषण कला वी मोल हिमियो सहाल निष्पादनीन इवत्तुना कियला एतरे अनतुरु एंगेवुआ मेहेम टिक काले गियाट पासे महापरिमाण मोल हिमियान एलियट एविल्ला सहाल वल्ट सह वी वल्ट मिल नियम करा राजय सहाल वल्ट गहपु गैसट रिवर्स कला रटे तिब्ब सहाल हिंगियात निमाकन्न दवस नियम करे अपे रटे महा मोल हिमियान मे अतरे सहाल मोल हिमियान सहाल वल्ट कियाक मिल नियम करात रुपियल 98ට නාඩු දෙනවා කියලා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අද ජනතාවට සහතික වුණා පිටරටින් හාල් ආනයනය කරන රජයේ තීන්දු කළා තියෙනවා ඒ නිසා ඒකත් සමගම ඔය මිල පාලනයක් ඇති වුණා දැන් වියලේ මණ්ඩලයේ හැටියට අපි රුපියල් 98ට හාල් දෙනවා ඒ නිසා මෝල් හිමියන් කියට දුන්නත් වියලේ මණ්ඩලයේ අපි රුපියල් 98ට නාඩු විකුණුවා දැන් ඊළඟට තියෙන ප්‍රශ්නය මහකණ්ඩේට වගා කරන්න අවශ්‍ය කාබනික පොහොර
අමාත්‍යවරයා ඊටත් පිළිතුරක් ලබා දුන්නා. මහකන්නේ ආරම්භ කරන්නේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා අම්පාර දිස්ත්‍රික්කයෙන් තමයි පටන් ගන්නෙ. අපි මේ වෙනකොට වීගොවීන් සඳහා පොහොර වර්ග 4ක් ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ සඳහා කාබනික කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරලා තියෙනවා. ජෛව දියර පොහොර නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් කියන පොහොර අපි ආනයනය කරලා තියෙනවා. නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එක විතරයි අපි තාම නිෂ්කාරකේ විතරයි තාම අපි ගෙනෙලා නැත්තේ. ඒකේ පොඩි ප්‍රමාදයක් වුණා. හැබැයි අපිට ඔක්තෝබර් මාසය අග වෙනකොට අපිට ඒකත් ගේන්න පුළුවන්. ඒ අනුව කිසිදු ප්‍රමාදයක් නැහැ අපිට එළමෙන මහකන්නේට ගොවියන්ට අවශ්‍ය පොහොර ලබා දෙන්න පුළුවන්. ඒ චීනෙන් ආනයනය කරපු සමාගම පිළිඅරගෙන තියෙන වැරදක් වුණා කියලා ඒක නිවැරදි කරලා එවන්න ඕන එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ අනුව ඕන් අපිට ඒක නැව අපෝ හරවගෙන ගිහිල්ලා තියෙනවා. ස්පෙસિෆිකේෂන්ස් වලට අවශ්‍ය පොහොර ටික අපිට ගේන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම අපි ඉන්දියාවත් එක්ක මේ දවස්වල කතා කරනවා. අපි ඉන්දියාවෙනුත් අපි ආනයනය කරන්න යම් පොහොර ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. අපිට අවශ්‍ය ප්‍රමිතියට තියෙනවා නම් පමණයි අපි පොහොර බාරගන්නේ. මනුෂ්‍ය සත්ව සහ ශාක වලට හානි කරන කිසිදු බැක්ටීරියාවක් ඉන්න පොහොරක් අපි ආනයනය කරන්නේ නැහැ. අපි ගන්නෙ නැහැ. අනෙකුත් භෝග සඳහාත් අවශ්‍ය පොහොර අපි ආනයනය කරනවා. තේ මණ්ඩලය අපිට නිර්දේශ ඉදිරිපත් කරලා තිනවා ඒ සියලු පොහොරත් ගොවියන්ට ලැබෙනවා. මේ අතර ඊයේ පසරුවේ පෙරදෙනිය ගැටඹේ රාජෝපවනාරාමයට ගිය කෘෂිකර්ම අමාත්‍යවරයා රටේ පොහොර ගැටලුව පිළිබඳ විහාරාධිපති පූජ්‍ය කැප්පැටියාගොඩ සිරි විමල නාහිමියන් දැනුවත් කළා. දෙදහස් විසිහතර වර්ෂය වන විට සම්පූර්ණයෙන්ම වියලි මිරිස් ආනයනය නතර කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළා. එම ව්‍යාපෘතිය සඳහා නාවලපිටිය අලුත්ගම ප්‍රදේශයේ ආරම්භ කෙරුණු ලංකාවේ ප්‍රථම ආරක්ෂිත ගෘහ වගාවේ කටයුතුයි මේ. කාබනික පොහොර නිෂ්පාදනය කරන මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි මහතෙක් පිළිබඳ තොරතුරු අද අපට වාර්තා වුණා. කාබනික පොහොර වලට අමතරව දියර පොහොර වර්ගද මේ ගොවි මහතා විසින් නිෂ්පාදනය කිරීම විශේෂත්වයක්. ගොවින් අතරේ කඹෑදිල්ලක් තිබ්බත් කාබනික පොහොර නිෂ්පාදනයේ අභියෝගයක් නොවන බවයි ඔහු පවසන්නේ. ඇත්තනම මේ යන්ත්‍ර උපකරණ වල මිල අධික නිසා නැත්තම් මේ මගේ නිෂ්පාදනය තව වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේ මිල අධික නිසා අපිට ගන්න හැකියාව අමාරු. මේක රජයේ මැදිහත්වරයාලේ අපිට උදව් කරනවා නම් අපි ලග්ගලට සම්පූර්ණ නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් අමුද්‍රව්‍ය මේ හැමතැනම තියෙනවා. මේ අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ කුඹුරු ඉපණැලි වල වගා කිරීම සඳහා ලබා දුන් මුං ඇට වගා කර එම වගාවේ අසුණු නෙලීම මේ දිනවල සිදු කරනවා. එමගින් ගොවින්ගේ ආර්ථිකයේද ශක්තිමත් ඇති බවයි ගොවින් පවසන්නේ. ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික ලෙස වර්ෂාව ලැබිය හැකි බව කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මීට හේතු බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කළුතර පාලින්ද නුවරින් වාර්තා වුණා. දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඊයේ දින ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇදහැළුණා. ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර මෙන්ම ත්‍රිකුණ මලය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇදහැළුණේ කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවරටයි. එමෙන්ම ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයකට ඊයේ දින නායෑමේ අනතුරු එංගවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම එල්පීටී නෙළුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර දොඩංගොඩ අගවත සංගලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළේ පාතේහෙවයට සහ දුළුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, දැරණිගල සහ දෙහිහොවුටෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, අයගම, ඇඹිලිපිටිය සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අධිර එක යටතේ විමුතරන් බන් සිටි නැන්වේ දෙනිකුත් කර ලැබුණා. මීට අමතරව කඳුකර ආශ්‍රිත අනගුට ප්‍රදේශවල යම් තරමක වර්ෂාව ලැබෙන නිසා එම ප්‍රදේශවල ජනතාවද විමුතරන් බන් සිටින්ස ඉල්ලා සිටිනවා. ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා. මෙතර ගත වූ පෑ 24 තුළ ගාල්ල ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් යට වී තිබුණේ මේ ආකාරයටයි.
එමෙන්ම ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගල් අක්මීමන ගල්පොත්ත පුරාණ විහාරස්ථානයේ ඉදිකර තිබූ පැරණි ගල් බැම්මක කොටසක් ඊ රාත්‍රියේ කඩා වැටී තිබෙනවා. මෙතර නුවරඑළිය මහනගර සභා සීමාවට ඇදහැළුණු අධික වර්ෂාව නිසා නානු අය පිටාර ගැලීමෙන් වෙළඳසැල් රසකට හානි සිදු වී තිබුණේ මේ ආකාරයටයි. කෙසේ වෙතත් අදාළුවේම වන විට නානු ඔයේ ජල මට්ටම පහළ බැස ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ ඉදිරි දින කිහිපෙදීත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. දඹුල්ලේ එළවලු සහ පළතුරු ශීතාකාරයේදී කිරීම අවසන් කිරීමට වත්මන් රජයේ අපොහසත් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙනවා. තමන් අමාත්‍යවරයාව සිටි සමයේදී ඉදිකිරීම කටයුතු සඳහා අදාළ මුදල් අනුමත කර තිබූ බවයි ඔහු පැවසුවේ. අතරමඟ එනහිට ඇති ශීතාකාරය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ. එළවලු සහ පළතුරු ගොවීන්ගේ අස්වැන්න කල්තබා ගැනීම සඳහා ශීතාකාරයක් දඹුල්ල නගරයේ 2019 වසරේ අප්‍රේල් මස ඉදිකිරීම කටයුතු ආරම්භ කළා. රුපියල් මිලියන 525ක් වැය කරමින් එම ශීතාකාරය ආරම්භ කෙරුණා. ඒ සඳහා රුපියල් මිලියන 300ක් ඉන්දිය රජය විසින් පිරිනමා තිබෙනවා. පසුගිය රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් මෙහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවා. එහි ඉදිකිරීම කටයුතු සුවපැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබුණා. ලංකාවේ පළවෙනි පාර තමයි මේ හදන්නේ. නියම ව්‍යාපෘතියක් විදිහට මේක තමයි ලංකාවේ පළවෙනි මාර්ග වත්මන් නාඩුව පත්වී වසර දෙකක් ගත වී තිබුණද එහි ඉදිකිරීම කටයුතු අවසන් වී නොමැති බවයි මන්ත්‍රීවරයා ආචෝදනා කරන්නේ. මේ රුපියල් මිලියන 525ක් වැය වෙනවා. රුපියල් මිලියන 300ක් මම ඉන්දියාවේ ආණ්ඩුවට කතා කරලා ඒක අපි නිකන් ගත්තා. තෑග්ගක් හැටියට ඉතුරු 225 මගේ අමාත්‍යාංශයෙන් යෙදුවා. තන්දෙන් පස්සේ මේක නැවතුණා. 22ක් උනේ නැහැ. ඊට පස්සේ මමම මෙතනට ඇවිත් මතක් කරා. තල්ලු කරා කියන්න පුළුවන් හැමෝටම කිව්වා තාම ඉවර නැහැ. එන මාස වෙනකොට ගොඩ අපේ රටේ සමහරුන් හරි ආසයි ඇවිදින මන්තිරු හදන්න. අවාසනාවකට රටේ සමහර මාර්ග වාරි මාර්ග වෙලා තියෙන්නේ. වාහනයක යනවා තියා පයින් යා ගන්නවත් බැරි තරමට අබලන් මාර්ග එමටයි. ඉවසලා බැරිම තැන හදලා දෙන්නේ නැති නිසා මාර්ගයේ මැද්දේ කෙසෙල් පැල හිටවපු කතාවක් බිබිලෙන් වාර්තා වෙනවා. පහුගිය කාලේ පුරාම අපිට අහන්න දකින්න ලැබුණේ ඇවිදින මන්තිරු ව්‍යාපෘති ගැන. සමහර ප්‍රදේශවල වැව් බැමි වටේටත් ඇවිදින මන්තිරු වලට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වුණා. ඒත් මේ කියන්න යන්නේ ඇවිදින මන්තිරු ගැන නෙවෙයි. වටුකුරුල්ලගේ රිලවගේ කතාවහන බිබිල ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් ගැනයි. බිබිල අයිලෙවල ඉඳන් ගොඩගමුව දක්වා කිලෝමීටර 4ක් දිව යන මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ අබලන් වෙලා තියෙනවා. වැහි කාලෙට බෝක්කු වලින් පිටාර ගලන මඩ වතුර ඔක්කොම ගම්වාසීන්ගේ ගෙවල් වලට ගලනවා. පවුල් 300ක් විතර ජීවත් වෙන මේ ප්‍රදේශවල ගම්වාසීන් ඒ නිසා අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ අවුරුදු ගාණක ඉඳන්.
දැන් මේ මාර්ගයේ ගමනාගමන කටයුතුද ඉතා දුෂ්කරයි. මේ මාර්ගයේ ගොඩිගමුව ඉඳන් බිබිල නගරය දක්වාම දිනපතා මගී බස් රථ වගේම මහ ජනතාවගේ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථත් ගමන් කරනවා. ඡන්ද කාලයට විතරක් පාර හදන්න පොරොන්දු දීපු දේශපාලඥයින් වගේම අදාළ බලධාරීන් දැන් යන්නේ හොරපාරෙන්. විවිධ අවස්ථාවල මේ මාර්ගයේ පිලිසකර කරලා දෙන්න කියලා ගම්වාසීන් අදාළ බලධාරීන්ව දැනුවත් කරලා තියෙනවා. ඒත් ඒ දේශපාලඥයින් වගේම අදාළ බලධාරීන් ඉන්නේ මර නින්දක. මේ වන විටත් මාර්ගයේ පිලිසකර වෙලා නැති නිසා බිබිල ගම්වාසීන් විරෝධතා ව්‍යාපාරයකද නිරත වුණා. වැස්සට අලි වලවල් හැදිලා තියෙන මාර්ගයේ මැද්දේ කෙසෙල් පැලක් හිටවලා තිබුණේ කාගේ කාගෙත් ඇස ඇරෙන්න. මේ ගැන දීර්ඝ කාලයක් කළ ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් නොලැබුණත් ඉතා ඉක්මනින් මාර්ගයේ සංවර්ධනය වෙයි කියලා ගම්වාසීන් බලාපොරොත්තු වෙනවා. පහුගිය ආණ්ඩු කාලෙත් මේ ආණ්ඩු කාලෙත් ඉන්න ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් දිගටම කිව්වා මේ පාර හදලා දෙන්න කියලා. ඡන්දේ කාලෙට විතරක් ස්ටේජ් එකට ඇවිල්ලා මහ ලොකෝට පම්පෝරි ගහනවා පාර අනිවාර්යෙන් හදලා දෙනවා කියලා. මේ වෙනකන් මේ පාර හදලා නැහැ. බබෙක් හම්බ වෙන්න ඉන්න ලෙඩෙක් අරන් ගියොත් එimhe මේ පාරේ අනිවාර්යෙන්ම බබා හම්බ වෙනවා. වටේටම අතුරු පාරක කාබට් මේ කොටබෝ අයවල පාරට මඩ. මහ වැස්සක් වැස්සුර වැස්සේ වතුර ඔක්කොම රින්ගනවා ගෙවල් වල. දන්න කාලේ ඉඳන් මෙහෙම තමයි මේ පාර තියෙන්නේ. ඔකේ එක එක නාවිලා දි කියනවා හදලා දෙනවා කිව්වත් අබැයි තා වෙනතුරුද මේ කාරු කවුරු තාවෙත් නෑ බල් වැලුවෙත් නෑ. දකුණ දකුණ තැන්වල ඇවිදින මන්තිරු හදනව වෙනුවට මේ බිබිල ජනතාවගේ මාර්ගයේ ගැටලුවටත් විසඳුමක් ලබා දෙන්න. මේ ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් සියත් අපි අවධානයෙන්. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලේක් එල්සිනෝ නගරේ නව විහාරස්ථානයක් ඉදිකර තිබෙනවා. එය ශ්‍රී ශාක්‍යමුනි බෞද්ධ විහාරය ලෙසයි නම් කර ඇත්තේ. එම විහාරස්ථානයේ සංඝසතු කිරීමේ පූජෝත්සවයට විහාරාධිපති පරවාහැර මෛත්‍රී මූර්ති හිමියන් සහ විශාල දායක දායිකාවන් රැසක් සහභාගී වුණා. මන්නාරම මුරුකන් ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකදී කිලෝ 9යි ග්‍රෑම් 920ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා. එහි වටිනාකම රුපියල් මිලියන 79කට අධිකයි. එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරි රථයේ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එයා ස්කවුට් පිපෙන කැකුළු වැඩසටහන යටතේ ඊයේ දිනේදී ලෝක ළමා දිනයට සමගාමීව 57 වන කොළඹ ගුවන් හමුදා බාලදක්ෂ සමූහය විසින් සිය දක්ෂතා සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රදර්ශනය කළා. වක්කර ළඟ දිය වැටෙන තාලයට සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලි තමයි මෝසාව සහයට ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.